නොවිසිලි මතුරු රජුන ඔන්න එකමත් එක කාලෙක දුර ඈත තිබුණු රාජධානියක ට්‍රෙවර් කියලා රජතුමෙකුයි හීලියා කියලා එයාගේ රජිනයි ජීවත් වුණා රජතුමා එයාගේ මුළු රාජධානියටම ගොඩාක් ආදරේ ඒ වගේම රාජධානිය ගොඩාක් ධාර්මිකයි සාමකාමී හැබැයි රජින නම් ටිකක් කලබලයි කිසිම ඉවසීමක් නැහැ මොකද ඔච්චර වෙලා ගන්නේ මගේ කොණ්ඩේ හදන්න දැන් කොයි වෙලේද ඕක පටන් අරගෙන අනේ සමා වෙන රජිනියනේ මේ කොණ්ඩ මොස්තරේ සංකීර්ණයිනේ මොන හයියක් කැවිලද රජිනට ඔහොම කතා කරන්නේ දැන් මම මාලිගයෙන් පිට වෙලා යනවා ඕ හීලියා මොකද්ද මේ කරේ එයා ගොඩ මහන්සුනාගේ කොණ්ඩේ හදන්න එයා හරියට කලේ නැහැ ඉවසන්න පුරුදු වෙන්න ආදරියේ කාලය හිමීට ගෙවුණා රජිනියගේ නොවිසිලිමත් භාවය හින්දා රාජයේ සාමකාමී බවත් බිඳුණා රජතුමා ගොඩාක් උත්සාහ කළා මේ ප්‍රශ්නේ විසඳන්න හීලියා ඔයා අපේ ඇමතිවරුන්ට ඔහොම කතා කරන එක වැරදි ඇයි අනේ එයාලා කතා කරන්නේ හරිම හිමින්නේ ඇයි එයාලට බැරි ඉක්මනින් කතා කරන්න එයාලා වේගෙන් කතා කරාම මට තේරුම් ගන්න බෑ මෙන්න හීලියා ඔයා කැමතිම මල් ගෙනාවා ලිලි මල් මං ආසම මල් රජතුමාට ඕන වුණා හීලියා බිසවට ඉවසීම පුරුදු කරන්න දවසක් රජතුමා මේ ප්‍රශ්න ගැන හොඳටම කල්පනා කරනවා මට නම් තේරෙන්නේ නැහැ බඳින්න කලින් එයා කොච්චර ඉවසිලිවන්තද කරුණාවන්තද දැන් නම් ඕනවටත් වඩා එයා නොසන්සුන් එන්න එන්න දරුණු වෙනවා මෙහෙම ගියොත් නම් ලොකු ප්‍රශ්නයක් වෙනවා රජිනක් වෙන්න කලිනුත් මෙයා මෙහෙම කලබල කළා ආ අර මොකද්ද ආ පුංචි බබෙක් පුංචි බබා කොහෙන්ද මෙහෙට අනේ මගේ පුංචි පැටියෝ අපි යන් ගෙදර අනේ මන්දා මේ රජතුමා කොහේ යනවද කියලා එයා කීයටද මාලිගෙන් පිටතට ගියේ රජතුමා විනාඩි 10කින් එනවා කියලා ගියේ මොකක් ඔයා මට කෙලි මුත්‍ර දෙනවද ආ හීලියා බලන්න මට ඇලේ පා වෙලා බබෙක් හම්බ වුණා පුංචි බබෙක් මොකද්ද මේ කලේ කොල කැලක් ඔබ කවුරු වුණත් මගේ දරු පෙටිය හොයාගත්තොත් එයාව ආදරෙන් රැක බලා ගන්න. ඔවුන් දෙදෙනා ඊටාම පුදුමයට පත් වුණා. රජතුමා තීරණය කරා දරු පෙටියව හදා ගන්න. පුංචි බබාවත් අරගෙන රජතුමා ඉහළ මාලෙට ගියා. අද ඉඳන් ඔයාගේ නම ලියෑන්. ලියෑන් බොහොම ආදරණීය කරුණාවන්ත දරුවෙක් වුණා. කාලයක් ගත වෙනකොට ඒ පුංචි දරුවා ලස්සන දඟකාර තරුණියක් බවට පත් වුණා. ඕ! අනේ සමා වෙන්න. ඔයා හොඳින් නේද? මං හොඳින්. ඇවට ස්තුතියි කුමරියනි. ඇය හරි කරුණාවන්තයි. අපේ ඔටුන්න හිමි කුමාරිකාව වෙන්න ඇය නම් සුදුසුයි. කට! මහරජින ඕක අහගෙන හිටියොත් අපිට දඟකට තමයි යන්න වෙන්නේ. ඕප දූප හොයන එක නවත්තලා වැඩේ විතරක් කරන්න. ඇත්තම කිව්වොත් රජමාලිකාවේ විශේෂ තැනක විශේෂ ඔටුන්නක් තැන්පත් කරලා තිබුණා. ඒකේ විශේෂත්වය තමයි ඒකට උරුම කෙනා ආවොත් පමණයි ඒකේ දීප්තිය විහිදෙන්නේ. ඒත් ගොඩක් කාලෙකින් ඒකේ දීප්තිය විහිදුනේ නැහැ. මේ හේතුවෙන් රජන හිටිය ගොඩක් කේන්ති. එක දවසක් ලියෑන් කුමරිය මුළු රජවාසලම පරීක්ෂා කරන්න ගත්තා. හැබැයි කාටවත්ම කිව්වේ නැහැ. කුමරිය රජමාලිගාවේ තහනම් කලාපෙටත් ආවා. නියමයිනේ. මේ පැත්ත හරි ලස්සනයි. ආ! මොකද අර පේන ලොකු දොර? ඇය හිමීට දොර ළඟට ලං වෙලා මේ අබිරහස් දොර ඇරියා. ඕ! මේ දොර හරි බරයිනේ. ආ! මොකද මෙතන ඔටුන්නක් තියලා තියෙන්නේ? ඇය හිමින් හිමින් ඔටුන්න ළඟට ලං වෙනකොටම මේ ඔටුන්න එක පාරටම දිලිසෙන්න ගත්තා. රජ කුමරියට නම් මේක විනෝදයක් වුණා. හැබැයි එයා ඔටුන්න අල්ලන්න බය වුණා. මට හිතෙනවා මේක න අම්මට ඇත්තටයි කියන්න ඕනි කියලා. තාත්තේ, අම්මේ, මං ඉන්නේ අර තහනම් කලාපේ ඉඳන්. ලියාන්, මම ඔයාට කියලා තිනවා හෙට යන්න එපා කියලා. ඒත් එතන ඔටුන්නක් තිබුණා. මං ලං වුණාම දිලිසුණා. දිලිසුණා? වෙච්ච හැම දෙම ලියෑන් කුමරිය කිව්වා. ඒක දිලිසුණා? අනේ මට ඔයා ගැන ගොඩක් සතුටුයි. මට තේරෙන්නේ නැහැ නේ. ඔයා ලොකු වුණාම කියලා දෙන්නම්කෝ. රජතුමා එහෙම සතුටින් කතා කරාට රජින නම් හිටියේ ටිකක් විතර තරහ ගින්. එදා රෑ රජින හොරෙන්ම මාලිකාවෙන් එළියට ගියා. එයා අඳුරන මන්ත්‍රකාරිය හම්බ වෙන්න.
මන්තරකාරී මම දන්නව ඔබ ආවේ මොකටද කියලා මාලිගාවේ ඔටුන්න දිලිසුණා නේද මන් දැන් මොකද කරන්නේ දුක් වෙන්න එපා මං කලින්ම මේ මුද්ද සෝදානම් කළා මේක රජතුමාගේ ඇඟිල්ලකට දාන්න මං ඕක මතුරලා තියෙන්නේ ඒ වගේම ඔය මුද්ද දාගෙන එතුමා අල්ලන ඔබ අකමැති ඕනිම දෙයක් එතුමට එපා වෙනවා රජින හරිම සතුටින් මායාකාරීගේ ගෙදරින් පිටත් වුණා ඊළඟ දවසේ උදෙන්ම රජතුමා ළඟට ගිහිල්ලා අර මුද්ද රජතුමාගේ ඇඟිල්ලට දැම්මා හරිම ලස්සනයි ඔයා දුන්න තෑග්ග මගෙන් ඔබට පුංචි තෑග්ගක් තාත්තේ අම්මේ රජතුමා තරහෙන් වගේ කුමාරිකාව දිහා බැලුවා මොකද මුද්දේ තිබුණු මන්තර බලය ඒ වෙනකොටත් වැඩි වෙමින් තිබ්බේ කුමාරිගේ කටහඬත් රජතුමාට තිත්තයි ලියන් ටිකක් හෙමීට කතා කරන්න අනේ මට සමා වෙන්න මේ මං හදපු කේක් වල රස බලන්න ඕ මේක ලුණු වැඩි කොහොමද මට මේ වගේ ජරාවක් කන්න දුන්නේ මොනවා අනේ මට නම් එහෙම ලුණු රහක් දැනෙන්නේ නැහනේ ඒ කියන්නේ කුමරිය බොරු කිව්වේ ආ මුද්දේ බලෙන් කුමරිය හදපු රසම රස කේක් එක ලුණු රස වුණා දවසින් දවස ලියෑන් කුමරිය රජතුමාට දෙන හැම දෙයක්ම රජතුමාට නීරස වුණා රජතුමාට කේන්ති ගියා කුමරියව පේන්න බැරි වුණා ටික දවසක් ගත වෙද්දි කුමරියට තේරුණා රජිනියත් ඇයව මග අරිනවා කියලා රජතුමායට වෛර කරනවා කියලා මේ හැම දෙයක්ම වුණාට පස්සේ කුමරි පුරුදු වුණා තනියම ජීවත් වෙන්න එයාලා මේ රාජ්‍යයේ තියෙන ප්‍රශ්න නිසා එහෙම ඉන්නව ඇති කොයිකටත් මම ටිකක් පැත්තකට වෙලා හිටියොත් හොඳයි එක දවසක් කුමරියට හිතුණා තහනම් කුළුණ පැත්තේ ගිහින් අර අමුතු අපූරු ඔටුන්න බලන්න මේ ඔටුන්න නම් හරිම ලස්සනයි ඒක ගැලපෙන්නේ මටම තමයි ෂා මේක හරි ලස්සනයි ආ මේ මොකද වෙන්නේ උරුමකාරයා ඔටුන්න දාගත්තොත් විතරයි දිලිසෙන්නේ මොකක් ඔයා කවුද මම තමයි අරුම පුදුම ඔටුන්න ඔයා අහන ඕන ප්‍රශ්නෙකට උත්තර දෙන ආ එහෙමද මට දැනගන්න තියෙන්නේ එකම එක දෙයයි ඇයි මාව මේ විදිහට මගේ දෙමව්පියෝ මග අරින්නේ කියලා ඇයි ඒ එතකොට අරුම පුදුම ඔටුන්න මායාකාරීගේ මුද්ද ගැන කුමරීට හැම දෙම කිව්වා ඒ කියන්නේ තාත්තමට ඇත්තටම වෛර කරන්නේ ඔහු බන්ධනයකට අහුවෙලා මගේ අම්මට තමයි මේ ඔටුන්න ඕනි වෙලා තියෙන්නේ නෑ ඔටුන්න ඕන කරලා තියෙන්නේ ආගේ අම්මට නෙවෙයි මායාකාරීට ඔයාගේ අම්මට ඉවසීමක් නෑ තමයි ඒත් එයා ඉස්සර ඇත්තටම ගොඩක් කරුණාවන්තයි අරුම පුදුම ඔටුන්න ලියෑන් කුමරියට ඇත්ත විස්තරේ පැහැදිලි කරලා දුන්නා මන්තරකාරිය අවුරුදු ගාණක් තිස්සේ රජිනව මායාකාර බලෙන් රවට්ටනවා මන්තරකාරිට ඌමනා වෙලා තියෙන්නේ මේ ඔටුන්නේ බලෙන් රාජධානියම විනාශ කරලා දාන්න ඒකයි ඔයාගේ අම්මව බන්ධනය කරලා මේ වැඩ කරවගන්නේ ඒ දැන් අපි මොකද කරන්නේ අම්මව මේකෙන් මුදව ගන්න ඒ බන්ධනයෙන් මිදෙන්න රජින ඉවසීමේ ගුණය ප්‍රගුණ කළ යුතුයි කුමරිය ටිකක් වෙලා කල්පනා කළා එකපාරට මෙයාට අදහසක් ආවා ලිලි මල් වලට අම්මා ගොඩක් කැමති ඒව වවන්න එයාට අදහසක් දුන්නොත් එයා ඉවසීම ඉගෙන ගනීවි අර බන්ධනයත් කැඩිලෙයි ඒත් කොහෙන්ද ලිලි මල් හොයන්නේ ඔයාට ඕන දේ මගෙන් ඉල්ලන්න එතකොට ඒක ඉබේම ලැබෙයි ඔටුන්නේ මැජික් බලයෙන් ලියෑන් කුමරියට පුළුවන් වුණා රජ වාසලේ උයනේ ලිලි මල් වගාවක් මවන්න රජිනී හදිස්සියෙම මේ ලිලි මල් වගාව දැක්කා එයා ඉතා ඉක්මනින් ලිලි මල් වලට වසඟ වුණා උද්‍යාන පාලකට කිව්වා මේ මල් වගාව පරිස්සමින් බලාගන්න කියලා දවසක් ලියෑන් කුමරිය දැක්කේ රජින වෙනුවට උද්‍යාන පාලකයෝ ලිලි මල් වගාවේ වැඩ කරනවා කුමරිය ඒකට කැමති වුණේ නෑ අනේ දෙයනේ මං හිතපු දේ නෙවෙයිනේ වෙන්නේ ලියෑන් කුමරියගේ පෙර වාසනාවකට උද්‍යාන පාලකයෝ එතරම් කැමැත්තකින් නෙවෙයි වැඩ කළේ උද්‍යාන පාලකයෝ ලිලි මල් වලට හොඳින් සත්කාර කළේ නෑ ඊළඟ දවසේ රජිනිය ලිලි මල් වත්තට ඇතුල් වුණ ගමන්ම එය දැක්කා සමහර ලිලි මල් වියලිලා තියෙනවා ඔහෙලට බැරි නම් හරියට මේ ලිලි මල් වගාව බලාගන්න මටම පුළුවන් ඒකත් කරන්න කිසිම කෙනෙකුට අවසර නැහැ මේ වත්තට ඇතුල් වෙන්න
ඉතින් එදා ඉඳන් රජන හැමදාම ලිලේ මල්වත්තේ ඉවසීමෙන් වැඩ කළා. කුමරියත් ඒ දෙස ආසාවෙන් බලාගෙන හිටියා. මුල් දවස්වල රජනට ටිකක් වැඩ අමාරු වුණා. ඒ අතරේ මන්ත්‍රකාරී උත්සාහ කරමින් හිටියා රජනට ලිලේ මල්වත්ත එපා වෙන්න වැඩ සිද්ධ කරන්න. ඒත් රජනගේ මල්වලට තිබුණු ආශාව ආදරය මන්ත්‍ර කිසි දෙයකට කඩන්න බැරි වුණා. මල් එක්කම කාලය ගත කරපු හින්දා රජනගේ කේන්තිය හදිසිය අඩු වුණා. අනේ මට සමා වෙන්න රජනියනේ මේ සුප් එක හදලා ඉවර වෙන්න වෙලා ගත වෙයි. හරි ඒකට කමක් නැහැ. මම කෝකියට කිව්වා එක එක වර්ගයේ සුප් හදන්න කියලා. වෙලාව ගත වුණාට කමක් නැහැ. හැම කෙනෙක්ටම රජනගේ මේ වෙනස් වීම අදාහ ගන්න බැරි වුණා. රජන කෙරෙහි තිබූ අකමැත්තත් ඉවත් වුණා. එක දවසක් රජන ලිලි මල්වත්තේ වාඩි වෙලා ඉන්නකොට ලියෑන් කුමරිය එතෙන්ට ආවා. අම්මේ තවම ලිලි මල් පිපෙන්නේ නැද්ද? මෙහෙමයි. ඒව හොඳ ගානට හැදුනහම පිපේ. අපිට හරි වෙලා වෙනකන් ඉන්න වෙනවා. ඉවසීමෙන් ඉන්න වෙනවා. එහෙම කියලා ටික වෙලාවකින් රජනට සිහි නැති වුණා. ඕ අනේ අම්මේ ඔයාට මොකද වුනේ? අරුම පුදුම ඔටුන්න ඉක්මනින් කියන්න. මන්දරකාරිගේ බන්ධනේ කැඩුනා. ඔයාගේ අම්මා හොඳින් බය වෙන්න එපා. අරුම පුදුම ඔටුන්න කිව්ව වගේම රජන ඊළඟ දවසේ බොහෝම සුවයෙන් අවදි වුණා. අවදි වුණු ගමන්ම කලේ රජතුමාගේ ඇඟිල්ලෙන් නර මායාකාර මුද්ද ගලවපු එක. ඒ වෙලේම රජතුමත් බන්ධනයෙන් මිදුණා. ඒත් රජතුමාට මතක තිබුණා කුමරියට කරපු කෙනෙහිලිකා. මට හිතා ගන්න බෑ ලියෑන් කුමරියට මං කොච්චර නපුරු විදියට සැලකුවද. අනේ හිලියා මට තව අවධානය දෙන්න තිබ්බා. ඔයා ඔයාටම දොස් පවර ගන්න එපා. දැන් මේ හැමදේම ඉවරයිනේ. අපි මේ හැමදේම අමතක කරමු. මල්ලඟ විශේෂ දෙයක් තියෙනවා ඔයාලට දෙන්න. කුමරිය ඔටුන්න ඇගේ හිසෙන් ගලවලා රජනියගේ හිසේ පැලඳුවා. එතකොටත් ඔටුන්න දිලිසි දිලිසීම තිබුණා. පේන විදියට දෙන්නම ඔටුන්නට උරුමකම් කියනවා. මේ ඔටුන්න හිමි වෙන්නේ අපේ ලියෑන්ට. ඇය තමයි මෙහි නියම බලය දන්නේ. ඇගේ ඉවසීම තමයි අපිව නපුරෙන් ගලවගත්තේ. එදා ඉඳන් මුළු රාජධානියම ආයමත් සාමකාමී සතුටු තැනක් වුණා. රජිනත් සාමාන්‍ය තත්ත්වයට පත් වෙලා මිනිස්සුන්ට ගොඩක් උදව් කරා. මේ දිහා බලාගෙන හිටපු රජතුමා සතුටු වුණා. ආය රාජධානියට කිසි කරදරයක් නොකරන්න නපුරු මන්ත්‍රකාරිට දඬුවම් කළා. ලියෑන් කුමරිය වෙනතා වගේම සතුටින් හිටියා. ලියෑන් කුමරිය හින්දා රාජධානිය තවත් ලස්සන වුණා. එයා හැමෝටම ඉගැන්නුවා ඉවසීම අගනා වටිනා කාරණයක් කියලා. අන් අයට ගරු කරන එකත් ඉතාම හොඳ ගුණාංගයක් කියලා.